මිනිස්සු පාරට බැහැලා ෂෙඩ් අස්සේ මරාගන්න කොටත් තෙල් ආනයනය කිරීමේදී මේ වාෂ්පීකරණ ක්‍රියාවලිය හරහා යම් වංචාවක් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණය පිළිබඳව වෝහරිකුගෙන කරන්න ඕනේ. ඉන්ධන ආනයනය කිරීමේදී 0.05ක 100ට 0.05ක වාෂ්පීකරණ සම්මතයක් ආනයන ගිවිසුම් වලට යොදාගෙන තිබෙනවා. එතකොට ඒ ඉන්ධන නැව් වලින් ගොඩමැම් වලදී මෙට්‍රික් ටොන් 40ක් 50ක් 60ක් විතර ප්‍රමාණයක අඩුවක් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යනවා. ඒ කියන්නේ සෑම නැවකම 0.05ක වාෂ්පීකරණයක් තියෙනවා කියලා උපකල්පනය කරලා තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. එක මාසයක් සඳහා පිරිපාදු කරන ලද තෙල් ආනයනය කිරීම නැව් 10ක් ගොඩබෑම් කරොත් මේ ගණන් හිලව් 90 ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් 500ක් සහ 700ක් ප්‍රමාණයක් අඩුවෙන් තමයි ඉන්ධන ගොඩබෑම් සිද්ධ කරලා තියෙන්නේ. මේ වාෂ්පීකරණ ක්‍රියාවලියට මුවා වෙලා අත වශයෙන් අපිට කියන්න සමහර අයට කියන්න පුළුවන් වෙයි යම් තෙල් ප්‍රමාණය අඩුවෙන් තමයි ගේන්නේ කියලා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 500ක 700ක ප්‍රමාණයක් අඩු වෙනවා කියන්නේ එක ඩොලරේ එක ලීටරයක ගාන බැලුවොත් මෙට්‍රික් ටොන් එකක ඩොලර් ගාන බැලුවොත් කොයිතරම් ප්‍රමාණයක් එහාට මෙහාට කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා. කිසිම ටෙන්ඩර් එකක් නැතුව ගේන ප්‍රොපෝසල්ස් ගන්නවා පහුගිය කාලේ ගණන්ලා එක එක අයගෙන් විවිධ ආකාරයට තෙල් ගත්ත වැඩපිළිවෙලක් තිබුණා. දැන් ඒක යම් කිසි විදිහට සීමා වෙලා තියෙනවා. නමුත් ඒ කාල වකවානුව තුලදී ඒ කියන්නේ අපේ මිනිස්සු පාරවල පාර දිගේ තෙල් ගහන්න පෙට්‍රල් ගහන්න දඟලන වෙලාවේ ගෙනාපු තෙල් වලිනුත් කිසියම් විදියට ඒ කියන්නේ රටක් දුප්පත්කමේ පතුලට හිඳිලා මිනිස්සු පාරට බහැලා ෂෙඩ් අස්සේ මරා ගන්න කොටත් තෙල් ආනයනය කිරීමේදී මේ වාෂ්පීකරණ ක්‍රියාවලිය හරහා යම් වංචාවක් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණය පිළිබඳව වෝහරිකුගෙන කරන්න ඕනේ. ඒ වගේම උදාහරණයක් ගත්තොත් 2022 අවුරුද්දේ බොරතෙල් බැරල් 25000ක් ගොඩබෑම් වලදී අස්ථානගත වුණයි කියලා දැන් මං හිතන්නේ පහුගිය කාල වකවානුවේම දිගින් දිගටම බොරතෙල් බැරල් 25000ක ප්‍රමාණයක් නැති වෙලා තියෙනවා කියන එක දිගටම මාධ්‍ය වලින් පුවත්පත් වලින් දිගටම මේ ගැන කතා කරා. ඒ වගේම මේ CPC ආයතනත් CPSTL ආයතනෙත් සැප් පරිගණක පද්ධතිය. මොකද මේ සැප් පරිගණක පද්ධතිය මීට වර්ෂ ගණනාවකට කලින් තමයි මේක ඇතුළත් කරේ. මේ මගින් ක්‍රියාත්මක වෙනකොට විශාල දූෂණ සත්වයන් ඇති වෙනවයි කියන කාරණය ඒ අයගේ කාරණාවලට අපිට පෙන්ලා දීලා තිබෙනවා. විශේෂයෙන්ම මේකෙදි මේ ආයතන දිකේම තියෙන මේ සැප් පරිගණක පද්ධතිය පිළිබඳවත් විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. මොකද හේතුව දැන් සැප් පරිගණක පද්ධතිය මේ කරුණු කීපයක් සම්බන්ධව වැරදි දත්ත විශාල සංඛ්‍යාවක් මේකෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ එකම ඉන්වොයිස් සංඛ්‍යේ සහිත දෙපාරක් තුන්පාරක් මේව වැඩිච්ච අවස්ථා තියෙනවා. ඒකට අපි මේ කතා කරන්නේ තෙල් මේ ලීටරයක් දෙයක් ගැන නෙමෙයි. කෙලින්ම සම්පූර්ණයෙන් එහෙම් පිටින්ම තෙල් බවුසර් පිටින් නැති වෙලා තියෙන්නේ. ඒතකොට මේ සැප් පරිගණක පද්ධතිය බලන්න ගියාම මේකේ බෑකප් එකක් නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් දන්නවා මේ වගේ පරිගණක පද්ධතියක් ආපුවාම ඒ සම්බන්ධව ගෙනාපු බෑකප් එකක් නැත්තම් පසුවට අපිට ගන්න පුළුවන් වැඩපිළිවෙළක් අපිට තිබිය යුතුයි. දැන් එහෙම එකක් නැහැ. මොකද හේතුව මේකත් සම්පූර්ණයෙන් නැතුව තමයි මේ සැප් පරිගණක පද්ධතිය අරගෙන තියෙන්නේ. 2018 මේව සැප් පරිගණක ජාල පද්ධතියට මිලියන 282ක් වියදම් කරලා තියෙනවා. ඩිසාස්ටර් රිකවරි කියන DR කියන සයිට් එකක් මිලදී අරගෙන තියෙනවා පද්ධතිය ආරක්ෂාව පදනම් කරගෙන. හැබැයි ඇමතුමාම කිව්වා මේ පද්ධතිය තුලත් විශාල ප්‍රමාණයක් මං හිතන්නේ දත්ත 13000ක ප්‍රමාණයක් විතර අතුරුදහන් වෙලා තියෙනවා කියන කාරණය එතුමා පෙන්ලා දුන්නා. එතුමගෙම එක කාරණයකදී මට මතකයි. ඒතකොට දැන් අද මේ පද්ධතියම තවදුරටත් ඉස්සරහට ක්‍රියාත්මක කරන්න 2024 ඉඳලා දැන් 2018 පටන් ගත්තා. 2024 මේක ඉවර වෙනවා. මේ සැප් පද්ධතිය නැවත ක්‍රියාත්මක කරන්න අලුතෙන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව මේ තියෙන පද්ධතියම ඉස්සරහට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් වසරකට එක පද්ධතියක් සඳහා රුපියල් 108ක විතර ප්‍රමාණයක් අපි ගෙවන්න ඕනේ. ඒ වගේ 500 ගාණක් තියෙනවා
මේ සැප්පද්ධතියේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය තුල. ඇත්ත වශයෙන් මේ සැප්පද්ධතිය මේ විදිහටම ඉස්සරහට ගෙනිච්චාම වෙන්නේ වෙන එකක් නෙමෙයි. මේ තියෙන දූෂිත සත්වයන් මේ විදිහටම තිබෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තම විශාල ප්‍රශ්න ගණනාවක්කට අවශ්‍ය කරන පිළිතුරු ටික මේකෙන් හම්බෙන්නේ නැහැ. ඉතින් මම අහන්නේ ඇයි මේ තරම් කෝටි ගණනක් වියදම් කළා, මිලියන ගණනක් වියදම් කළා මෙවැනි සැප්පද්ධතියක්? ඒ කියන්නේ මෙහි තිබෙන අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට යන එක පැත්තකින් තියලා මේකම නැවත ඉදිරියට ක්‍රියාත්මක කරන්න ඇයි